නැවතත් සඳුදප් පෙවුමලත් එක්ක එකතු වෙන්නේ දීප්තිමත් දිදුලන සමක් අපි හැමෝගෙම හීනයක් ඒ හීනය සාර්ථකව කරගෙන යන්නට ඔබට අද දවසේදී ග්ලෝ නිෂ්පාදනය තුළින් කොහොමද පිළියම් ලැබෙන්නේ කොහොමද විසඳුම් ලැබෙන්නේ මේ නිෂ්පාදනයේ කතරම් අපේ ජීවිතයට අපේ පැහැපත් දිදුලන සමක් ලබා ගන්න කතරම් සාර්ථක වෙනවද කියන වග අපි ඔබ දැනුවත් කරන්නයි සූදානම් වන්නේ හැඩරුව විශේෂාංගයෙන් දීප්තිමත් දිදුලන සමකට ශ්‍රී ලංකා වෙළඳ පොලේ තියෙන සම සඳහා තියෙන පරිපූර්ණ අභ්‍යන්තර පෝෂණ අතිරේකය තමයි ග්ලෝ කියලා කියන්නේ. ඉතින් ග්ලෝ නිෂ්පාදනය පිළිබඳ ඔබ දැනුවත් කරන්න අද දවසේදීත් ඔබේ සුන්දරව සම තියාගෙන යන්නට ඔබට මනා දැනුමක් ලබා දෙන්නට අපත් සමග එකතු වෙනවා. ආහාර හා පෝෂණ වේදිනේ ශකිලා ගමගේ මෙනවිය අයිබෝන් සුබදාසන. ඒ වගේම තමයි නිරූපණ විඤ්ඤාෂ ශිල්පිනී හා උපදේශිකා රොසෑන් ඩයස් මහත්මිය අයිබෝන් සුබදාසන. අයිබෝන් සුබදාසන. දීප්තිමත් දිදුලන සමක් කියලා කියන්නේ අපි හැමෝගෙම හීනයක් සහ ඒක බලාපොරොත්තුවක් විදිහටත් අපි දකිනවා. දැන් මේකට නිසි පෝෂණයක් ලබා ගන්න කෙසේද කියන වග අපිට කොතරම් දැනුවත් කරත් සාමාන්‍යයෙන් ටිකක් අවම මට්ටමේ පැවතෙන්නේ දැනුම. දීප්තිමත් දිදුලන සමක් සඳහා කොහොමද පෝෂණය වැදගත් වන්නේ කියන එක අපි ශකිලා මිනිවගෙන් මුලින්ම අහලා දැනගන්න ඕන. මුලින්ම පැහැදිලි කරමු මේක කොතරම් අපේ ජීවිතයට වැදගත්ද කියලා. ඔව් අනිවාර්යයෙන්ම සමාධි දැන් ඔයා කිව්වත් වගේ මේ දැන් අපි හැමෝම ලස්සන සමක් ලබා ගන්න කැමතියි. හැබැයි අපි සමට අවශ්‍ය පෝෂණය පිළිබඳ ඔයා කිව්වත් වගේ ගොඩක් අයගේ තියෙන දැනුම මම හිතන්නේ ටිකක් අඩු මට්ටමේ තමයි තියෙන්නේ. ඒකට හේතුව සමහර විට ඒගොල්ලෝ සමේ පෝෂණය කෙරෙහි දක්වන අඩු අවධානය වෙන්නත් පුළුවන්. කොහොම වුණත් ඔබ ලස්සන සමක් ලස්සන සුන්දර සමක් නිරෝගී සමක් ලබා ගන්න කැමති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔබ සමේ නිරෝගී පෝෂණය පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. මොකද ඕනම අපේ ශරීරයේ තියෙන අවයවයක පටකයක නිරෝගී පැවැත්ම නිරෝගී ක්‍රියාකාරීත්වය සඳහා අනිවාර්යෙන් ඒකට ලබා දෙන පෝෂණය අත්‍යවශ්‍යයි. එතකොට සම කියන්නේ අපේ ශරීරයේ තියෙන විශාලතම ඉන්ද්‍රිය. එතකොට එහිදීත් අනිවාර්යෙන්ම ඒට ලබා දෙන පෝෂණය මත එහි නිරෝගී පැවැත්ම නිවැරදි ක්‍රියාකාරීත්වය කියන දේ රඳා පවතිනවා. ඔබ යම්කිසි හේකින් සමර අවශ්‍ය නිසි පෝෂණය ලබා නොදුන්නොත් එහි නිරෝගී පැවැත්මට බලපෑමක් ඇති වෙනවා. ඒ වගේම ඔබ ඒ කෙරෙහි අවධානය යොමු කරලා ඒකට අවශ්‍ය පෝෂණය නැවත ලබා දුන්නොත් ඒ නැතිවෙච්ච පෝෂණය රිප්ලේස් කරොත් ඔබට නවතත් අර සුපුරුදු නිරෝගී ලස්සන දිදුලන සම ලබා ගන්න හැකියාවක් ලැබෙනවා. එතකොට මෙතනදී අපි දැන් අපි පෝෂණය ලබා දෙන ප්‍රධාන ආකාරය ගත්තොත් ඇත්තම කියනවා අපි ලබා ගන්න ආහාරනේ. ආහාර තමයි අපේ ශරීරයට අවශ්‍ය පෝෂණය ලබා දෙන ප්‍රධානම මාධ්‍ය. එතකොට මේ පෝෂණය දැන් අපි හිතනවා සමර අවශ්‍ය පෝෂක වර්ග ගත්තොත් රාශියක් තියෙනවා. ප්‍රධාන පෝෂක, ශුද්ධ පෝෂක, ඒ කියන්නේ ට්‍රේස් එලිමන්ට්ස් කියනවා, මයික්‍රෝ න්‍යූට්‍රියන්ට්ස් වලින් ට්‍රේස් එලිමන්ට්ස් කියනවා. එතකොට ඇන්ටිඔක්සිඩන්ට්ස්, ඒ කියන්නේ පෝෂක නොවන සංඝටක ෆන්ක්ෂනල් ඉන්ග්‍රීඩියන්ට්ස්, ඒ වගේ දේවල් රාශියක් තියෙනවා. එතකොට දැන් මේ දේවල් අපි ලබා ගන්න ප්‍රධාන ආකාර දැන් අපි වර්තමානය වන විට අපේ විවිධ ආහාර පුරුදු වැරදි ආහාර පුරුදු අපේ ෆුඩ් හැබිට්ස් එහෙමත් නැත්නම් අපේ මේ අර බිසී ලයිෆ් ෂෙඩියුල් එක අපි දැන් අර්බනයිස් වෙලා තියෙන හින්දා මේ නාගරීකරණයත් එක්ක අපිට නිසි පෝෂණයක් ලබා ගැනීමට තියෙන අර හැකියාව අඩු වෙලා තියෙනවා. අවශ්‍ය කාලයක් ආහාර කාලයක් මදි. ඒ වගේම නිසි හොඳ පිරිසිදු දේවල් ලබා ගැනීමේ යම්කිසි හැකියාවක් අඩු වෙලා තියෙනවා. එතකොට මේ දේවල් ගත්තම දැන් ඔබ සම පිළිබඳ විශේෂයෙන් අවධානය යොමු කරන කෙනෙක් නම් සමහර විට හිතන්න පුළුවන් මං ඉතින් හොඳට කනවනේ. ඇයි මට මේ දේවල් මොකද්ද මට ලබා ගන්න තියෙන අපහසුතාවය කියලා හිතන්න පුළුවන්. නමුත් ඔබ පෝෂණය ලබා දීමේදී සැලකිලිමත් වෙන්න ඕන දේ තමයි ඔබේ ලබා දෙන පෝෂණය පළවෙනි දේ ප්‍රමාණවත්ද. එතකොට ඒ දේ අපි සමට අපි මොන හැම ආකාරයකින්ම ලබා දුන්නොත් ඒක සමට යුටිලයිස් කරන්න හැකියාවක් නැහැනේ. එතකොට ඒ සමට යුටිලයිස් කරගත හැකි ආකාරයෙන් අපි ලබා දෙනවද? එතකොට ඒ ප්‍රමාණ
අපි නියමිත ආකාරයෙන් ලබා දෙනවද කියන දේ ඔය කාරණා තුන අනිවාර්යයෙන් අපි බලපානවා. එතකොට මේ වර්තමානයේ වෙන විට පරේක්ෂකයන් හඳුනාගෙන තියෙනවා මේ ආහාර වලින් ඇතිවෙන ෆුඩ් ඇන්ඩ් ෆුඩ් බෝන් ඇන්ටිඔක්සිඩන්ට්ස් එහෙම නැත්නම් ෆුඩ් බෝන් මයික්‍රෝන්‍යූට්‍රියන්ට්ස් වගේ දේවල් වල තියෙන ලිමිටේෂන්ස් මොනවද කියන දේ වර්තමානයේ වෙන විට පරේක්ෂකයන් ඔවුන්ගේ පරේක්ෂණ වාර්තාවල සඳහන් කරනවා. අපිට මේවා සමහරක් ලාට සොලිබිලිටි එක අඩුයි. ඒ කියන්නේ අපේ ශරීරය තුල මේ දේවල් ගමන් කරන්න නම් රුධිර මාර්ගය හරහා මේ දේවල් අවශ්‍ය ස්ථාන කරා ගෙන යන්න නම් ඒකේ හොඳට සොලිබිලිටි එක තියෙන්න ඕනේ. ඒක හොඳට දිය කියන්නේ ගමන් ගන්න පුළුවන් ආකාරයෙන් පහසු මාධ්‍යකින් තිබුණ නැත්නම් අපිට ඒක ට්‍රාන්ස්පෝර්ට් කරන්න අමාරුයි. ඒ වගේම තමයි මේක අපි දැන් අත්‍තරම් කියනවා නම් වර්තමානයේ අපි මේ අනිත් දේ යුටිලයිස් කරන්න පුළුවන් ආකාරයෙන් තියනවාද කියන එකේ දේ මම කලිනුත් සඳහන් කරා. අනිත් දේ දැන් වර්තමානයේ අපේ නාගරිකණය හැමදේමත් එක්ක මේ ට්‍රාන්ස්පෝර්ට් කරද්දී සහ විශේෂයෙන්ම ආහාර වර්ග එළවලු පළතුරු වගේ විශේෂයෙන්ම මේ ඇන්ටිඔක්සිඩන්ට්ස් සහ විටමින්ස් මිනරල්ස් කියන දේවල් බහුල වශයෙන්ම අපිට ලැබෙන්නේ එළවලු පළතුරු කියන දේවල් වලින්. එතකොට මේ දේවල් ට්‍රාන්ස්පෝර්ට් කරද්දී මේ වලට වෙන ෆිසිකල් ඩැමේජ් එක හින්දා ගොඩක් වෙලාවට මේ ඇන්ටිඔක්සිඩන්ට්ස් කියන දේවල් ඒ දේවල් විනාශ වෙන්න ලොකු හැකියාවක් තියෙනවා. එතකොට සමහර විට අපි අර කිව්වත් වගේ ඉතින් මං හොඳට කනවනේ ඇයි මට මේක හම්බ වෙන්නේ නැත්තේ කියන ප්‍රශ්නෙට මං හිතන්නේ අන්න එතනදී උත්තරයක් හම්බ වෙන්න ඇති. අර ඒ දෙයට පිළියමක් වශයෙන් තමයි වර්තමානයේ වෙන විට විශේෂඥයන් විසින් මේ සම සඳහාම ඔබ සම පිළිබඳ අවධානය යොමු කරන කෙනෙක් නම් ඒ සඳහාම විශේෂ වෙච්ච පෝෂණ අතිරේක නිර්මාණය කරන්න අපේ විද්‍යාඥයන් පෝෂණ විශේෂඥයන් යොමු වෙලා තියෙන්නේ අන්න ඒ හේතුව හින්දා. දැන් ග්ලෝ ගැන කතා කරනකොට රොසන් මහත්මිය මේ ග්ලෝවින් ස්කින් ගැන ග්ලෝ කතා කරේ මීට වසර 15කට කලින් මුලින්ම කතා කරේ මං හිතන්නේ ප්‍රථම නිෂ්පාදන පෙළ බවට පත් වුණා. එතකොට දැන් ග්ලෝවින් ස්කින් ගැන මෑත කාලයේ අලුත් සමාගම් නිෂ්පාදන කතා කරන්න පටන් ගන්නවා. නමුත් වසර 15කට අධික කාලයක් පුරාවටම ග්ලෝ ගැන කතා කරන්න ග්ලෝවින් ස්කින් ගැන කතා කරන්න ග්ලෝ තමයි පෙළඹලා තිබුණේ. එතකොට ග්ලෝ කියන්නේ බොහොම විශේෂ නිෂ්පාදන පෙළක්. ඒ වගේම තමයි ඒ විශ්වාසය අද වෙනකොටත් වසර 15 පුරාවටම තහවුරු කරගෙන පැවෙනවා. අපි කතා කරමු මේ ග්ලෝවින් ස්කින් ගැන. ඇයි දැන් කතා කරන්නේ? අපි කතා කරේ ග්ලෝ පිළිබඳවත් එක්ක එකතු වෙලා. මීට වසර 15කට කලින් අපි මේ පිළිබඳ දැනුවත් කරමු. මං ඉන්ඩස්ට්‍රි එකට එනකොට අවුරුදු 15කට, ඒ කියන්නේ මම මිස් ශ්‍රී ලංකා වෙනකොට ග්ලෝ තමයි ඒ පැජන්ට් එකේ ප්‍රධාන අනුග්‍රාහක. ඉතින් අපිට දැනුවත් කිරීමක් එක්ක තමයි අපි ග්ලෝ භාවිත කරන්න පටන් ගත්තේ. එතකොට තමයි මේ ග්ලෝ කියන වචනය අපිට විවහාරයට ආවේ අපිටත්. මොකද අපි හිතුව හැම වෙලෙම මේ සුදු වෙන්න ඕනේ, නිරෝගීකම තියෙන්න ඕනේ කියන එක අපිට තේරුණා. බට් ඒ ඊට වඩා අපිට අවධානය තිබුණේ මේ ආකර්ෂණය. හැමෙන් කොහොමද අපි ආකර්ෂණය ඇති කරගන්නේ කියලා අපිට යම්කිසි අදහසක් තිබ්බට කොහොමද කරන්නේ කියන එක අපිට තිබුණේ නැහැ. ඉතින් එතනදී අපිට පැහැදිලි කිරීමක් කරේ මේ හමේ පාට කල්ලු සුදුද කියන එක අපිට වැදගත් නැහැ, අපි තලෙල්ලුද කියන එක අපිට වැදගත් නැහැ. අපි තියෙන හැම නිරෝගීව කොහොමද තවත් ඒ වචනෙම තමයි අපිට පාවිච්චි කරන්න සිද්ධ වෙන්නේ ග්ලෝ කියන එක. කියන්නේ දිදුලන දීප්තියක් ලබා දෙන. දැන් සමහරක් අයට සුදු ඉන්නව, නමුත් සුදු එක් කිසිම මේ පෙනුමක් නැහැ සුදේ. ඒ කියන්නේ අර සුදු මැලි වෙලා තියෙනවා කියලා අපි කියනවා. අපි ඒ සුදේ කිසිම ලස්සනක් නැහැ. නමුත් ගොඩක් තලෙලු හැම තියෙන අයට හරිම ලස්සන දීප්තියක් තියෙනවා ඒගොල්ලන්ගේ හැම ඒ හැම දැක්කම අපිට තේරෙනවා ශම්යාගේ හැම හරිම ලස්සනයි කියලා. අර මට දැකුම් කලුව කියලා කියන්නේ ඒ ඒ ඒ ලුක් එක තියෙනවා. ඉතින් එතනදී මුල ඉඳලාම අවුරුදු 15කට කලින්ම අපි ග්ලෝ 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 කියලා මේ හැමට මේක අවශ්‍ය දෙයක් කියලා කිව්වට ගොඩක් අයට ඒක රෙජිස්ටර් වුණේ නැහැ. මොකද ඔය සුදු පස්සේ තමයි ගියේ ගොඩක් අය. නමුත් දැන් තේරලා තියෙනවා මේ ලෝකේ ගොඩක් පොඩි වෙලා තියෙන නිසා එහා රටේ තියෙන එක අපිට එහා ලෝකේ එහා කුණේ තියෙන රටේ තියෙන එක අපිට ක්ෂණිකයෙන් දැනගන්න පුළුවන් අද. ඉතින් ඒක නිසා මිනිස්සු පෙළඹිලා තියෙනවා නෑ දැන් අපිට සුදට වඩා දැන් තියෙන්නේ අපේ මේ තියෙන හැම කොහොමද අපි නිරෝගී පෙනුමකින් එළියට දාන්නේ කියලා. එතනදී මං හිතන්නේ ප්‍රථම කියන වචනේ බොහොම ආඩම්බරෙන්
ග්ලෝ සතුව තියෙනවා ප්‍රථම වතාවට ලංකාවට මේ ග්ලෝ කියන මේ වචනේ හඳුන්වලා දීලා තියෙනවා බියුටි පැත්තෙන් ස්කින් පැත්තෙන් ඉතින් බොහොම ආඩම්බරෙන් ඒ ගැන කතා කරනවා හොඳයි ඉතින් ඔබටත් පුළුවන් ග්ලෝ නිෂ්පාදනය පිළිබඳ වැඩිදුර විස්තර දැනගන්න මෙන්න මේ දුරකථන අංකයන් ඔස්සේ කතා කරන්න පුළුවන් 0773 410 071 0773 410 071 ඒ වගේම තමයි ග්ලෝ ශ්‍රී ලංකා Facebook සහ YouTube වීඩියෝස් එකේ ඔබට පුළුවන් ග්ලෝ පිළිබඳව වැඩිදුර විස්තර දැනගෙන ඔබේ සම පැහැපත් කරගෙන දීප්තිමත් දිදුලන සුන්දර සමක් ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා දැන් ග්ලෝවින් ස්කින් ගැන කතා කරනකොට ශකිල මනමිය දැන් අපි කතා කරන්න කැමති ඒක පිළිබඳ විද්‍යාත්මක ඔබතුමිය දකින්නේ කොයි විදිහටද ග්ලෝවින් ස්කින් එකත් එහෙමත් නැත්නම් දීප්තිමත් දිදුලන සමක් ලබා ගැනීම පිළිබඳ ඔබ දකින්නේ කොයි විදිහටද අතන සමහර දැන් ග්ලෝවින් ස්කින් එකක් කියන්නේ මොකද්ද ග්ලෝවින් ස්කින් එකක් කියන්නේ අපි නිරෝගී සමක් මං හිතන්නේ වෙනත් ආකාරකින් කිව්වොත් ග්ලෝවින් ස්කින් එකක් කියන්නේ අනිවාර්යයෙන් නිරෝගී සමක් මොකද ඔබ සමට අවශ්‍ය නිරෝගී පෝෂණය නිසියාකාරයෙන් ලබා දුන්නේ නැත්නම් ඔබට ග්ලෝවින් ස්කින් එකක් කියන දේ මං හිතන්නේ ඇත්තටම ළඟා කරගන්න පහසු දෙයක් නෙමෙයි एक हिंदा ग्लोविन स्किन अवश्य निशिपोषण निशिपोषण मं कलो संधान कर अवश्य पोषक वर्ग राशि आगती है ना विटमिन्स मिनरल्स फंक्शनल इंग्रीडियंट्स वगे फंक्शनल इंग्रीडियंट्स माइक्रोन्यूट्रिएंट्स वगेम प्रोटीन्स प्रोटीन्स की प्रोटीन पेप्टाइड्स देवल अवश्य वेना एसेंशियल फैटी एसिड्स हेम देखे समय निरोगी पोषण अवश्य है इतने में निरोगी पोषण की अभी लब නොදුන්නොත් මොකද්ද වෙන්නේ මං හිතන්නේ ඔයා කිව්වත් වගේ දැන් සමේ පෝෂණය කියන දේ අපි ඒක අවශ්‍ය පෝෂණය හැට ලබා නොදුන්නොත් අපිට ඒක එකපාරට එළියට එන්නේ නැහැ සාමාන්‍යයෙන් අපේ ඇඟ ඇතුලේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපේ නියුට්‍රියන් ඩෙෆිෂන්සි එකක් තියෙනවා නම් ඒක සම ශරීරය ඇතුලෙන් ෆයිට් කරනවා ඒ නියුට්‍රියන් ඩෙෆිෂන්සි එක කරෙක්ට් කරගන්න. එතකොට අපි ඒ කරෙක්ට් කරගන්න අවශ්‍ය දේවල් ඒ අවශ්‍ය කාලයට ලබා නොදුන්නොත් මං හිතන්නේ මේ නියුට්‍රියන් ඩෙෆිෂන්සිස් කියන දේවල් එළියට එන්න පටන් ගන්නවා. අන්න එතනදී තමයි ඔබේ සම වියලිලා රැලි වැටිලා එහෙම නැත්නම් ඔය සමේ තියෙන ග්ලෝවින් ලුක් එක නැති වෙලා දිදුල්ල ගතිය නැති වෙලා සම රළු වෙලා ඒ වගේ ගැටලු ඇති වෙන්න පටන් ගන්නෙ ඔබ සමට අවශ්‍ය නිසි පෝෂණය ලබා නොදුන්නොත් මං හිතන්නේ ඔබ සමට ග්ලෝවින් ස්කින් එකක් ඔයා කිව්වත් වගේ ලබා ගන්න අවශ්‍යයි නම් අනිවාර්යෙන්ම අපි සැලකිලිමත් වෙන්න ඕනේ සමට අවශ්‍ය නිසි පෝෂණය ලබා දීම සම්බන්ධයෙන් එතකොට අවශ්‍ය නිසි පෝෂණය ලබා දෙන්නම් ඔබ ඔබ ශරීරය තුලට ලබා ගන්න දේවල් පිළිබඳ අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න आहार वलिंगे हेतु खाली प्रश्न अभी मकर ඒ වගේ අපහසුතාවයන් ගැටළු ඔබට තිබෙනවා නම් මං හිතන්නේ සම පිළිබඳ විශේෂ වෙච්ච යම්කිසි පෝෂණ අතිරේකයක් භාවිතා කිරීම තුලින් ඒ නියුට්‍රිෂන් ඩෙෆිෂන්සි එක ඒ ගැප් එක ෆිල් කරගන්න ඔබට අවස්ථාව උදා වෙනවා. ඒකින්ද මං හිතන්නේ ඔබ සමට ග්ලෝවින් ස්කින් එකක් බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඒ සඳහා අවශ්‍ය නිසි පෝෂණය ලබා දීම පිළිබඳ අනිවාර්යෙන් සැලකිලිමත් විය යුතුයි. I think ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය වෙලා තියෙන සම සඳහා වූ ප්‍රථම පරිපූර්ණ අභ්‍යන්තර පෝෂණ සත්කාරය තමයි මම හිතන්නේ ග්ලෝ කියන්නේ ග්ලෝ නිෂ්පාදනය පිළිබඳ ඔබට දැනගන්නට හැකියාව ලැබෙනවා. දැන් රොසෑන් මහත්මිය පැත්තට යොමු වෙන්නට කැමතියි මේ මම හිතන්නේ මනාව එක පැහැදිලි කරන්න ඔබතුමිය තමයි ඒකට දක්ෂම කෙනා කියලා අපි විශ්වාස කරනවා. කොහොමද ග්ලෝ ග්ලෝවින් ස්කින් එකක් එහෙමත් නැත්නම් දිදුලන සමක් ලබා ගන්න ග්ලෝ නිෂ්පාදනය කොහොමද අපිට කෙතරම් වැදගත් වෙන්නේ? මහිතනි ලොකු වැදගත් කාරණාවක් කියනවා පරිපූර්ණ කියන වචනය මම එතනදීම අපිට විසඳුම ලැබෙනවා මොකද සමට අවශ්‍ය පරිපූර්ණ පෝෂණය දැන් අපි අපිට උගන්වලා තියෙන්නේ ඉන්ඩස්ට්‍රි එකට ආපුවම හොඳ හමක් පවත්වාගෙන යන්නම් අඩුම් ගන්න දවසට වතුර හොඳට බීලා පළතුරු දෙක තුනක්වත් දවසකට අනුභව කරන්න ඕනේ හොඳ එළවලු නැවුම් එළවලු ඔය කියන හැම දෙයක්ම ඉතින් අපිට කරා. ඔව්. නමුත් ඒ හැම දෙයකම අපිට කිව්වා වගේ ගැටලු තියෙනවා මේ මේ පෝෂණය අපිට ලැබෙනවද? දැන් අපි නැවුම් එළවලු පළතුරු හොයාගෙන ඔය ඕගැනික් ඒවා හොයාගෙන ගිහිලත් අපිට ඒක ලැබෙනවද? අනික ඒක කන්සිස්ටන්සි එකක් තියෙනවා. දැන් හැමදාම අපිට ඒක කරන්න පුළුවන්ද අපේ වැඩ රාජකාරියත් එක්ක? ඒ වගේම අපිට පුංචි වෙනවා. ඒ වගේම තමයි පෝෂණය ගැන විතරක් අපි හිතුවහම ආරක්ෂාව ගැන අපි හිතන්නේ නැද්ද? එතකොට අපි සමට හැමදාම අපි කරන ඩැමේජ් එක කොච්චරද මේ ලයිට් යට ඉන්න එක අපි මේකප් පාවිච්චි කරන එක සමහරට අපේ ඔය දවසේ කරන ක්‍රියාකාරකම් වලින් අපේ හැමට කොණ්ඩෙට ලොකු ඩැමේජ් එකක් වෙනවා. ඒක අපිට තේරෙන්නේ නැහැ. ඉතින් ඒ
පෝෂණය අපි මේ අතින් ලබා දෙනකොට අපි ආරක්ෂා කරගන්නත් අවශ්‍යයි. මොකද වයසට යන්න යන්න සම වියපත් වෙනවා මිසක් ආයි තරුණ බවට පත් වෙන්නේ නැහැනේ. ඉතින් අපි ප්‍රිවෙන්ෂන් එකක් තියෙන්න ඕනේ. ඉතින් ග්ලෝ තුලින් අපිට හිරු කිරණෙන් අපිට වෙන හානිය අවම කරනවා. ඉතින් ඒ වගේ ගොඩාක් දේවල් ග්ලෝ තුලින්ම සිද්ධ වෙනවා. දැන් අපි ස්ථානිකව ටාගට් කළ මොන හරි දැන් අපි හිතුවත් අපේ මගේ දණිස් දෙක කළු වෙලා තියෙනවා නැත්නම් මගේ වැලමිට කළු වෙලා තියෙනවා නැත්නම් එක එක ස්ථාන එක එක අයගේ සමහරට එකම පැහැයක් තියෙන්නේ නැහැ මුළු ඇඟම. ඉතින් එතකොට අපි ස්ථානිකව මේවා ආලේප කරලා මොන හරි විසඳුමක් ලබා ගන්නව නම් ඒක හරිම ඒක ගානකල් විතරයි. ඒක ඒ තත්ත්වයේ තියෙන්නේ. එතකොට සම ඇතුළෙම ශරීරය ඇතුළෙම අපිට පෝෂණයක් ලබා දීලා ප්‍රොබ්ලම් එක හොයාගෙන මේ ප්‍රොබ්ලම් එකට විසඳුමක් ලබා දෙන අපිට කැප්සියුල් එකක් තියෙනවා නම් ඇයි අපි ගොඩාක් ලත වෙවි දැන් අපිට මේක කරගන්න බෑ මේක ගා ගන්න අමතක වුණා ඒ ප්‍රශ්න වලින් මම හිතන්නේ ඒ ආතතියෙන් උත් අපි මිදෙනවා. මේ බිසි ලයිෆ් එකත් එක්ක අපිට ඒක හරි ලේසි නේද? ඒක මේ විසඳුමක් තියෙනකොට ඇයි ඒ ආතතියක් ඇති කරගන්නේ කියන තැන තමයි මම ඉන්නේ. ඉතින් අවුරුදු 15කට කලින්ම අපිට කියලා තියෙනවා මෙන්න මේ ස්පින් කන්ට්‍රෝල් ආයතනයෙන් ප්‍රංශේ අපිට මේකට දීලා තියෙනවා සහතිකයක්. මේක පරීක්ෂණාත්මකව සායනිකව තහවුරු කරලා තියෙනවා මේ සමටම විශේෂිත වූ පරිපූර්ණ පෝෂණ අතිරේකයක් කියලා. ඉතින් සමට අවශ්‍ය පෝෂණය දවසකට කැප්සියුල් දෙකකින් අපිට ලබා ගන්න පුළුවන් නම් පළතුරු හොය හොය එළවලු හොය හොය යන්න ඕනේ නැහැ. නමුත් මම කියන්නේ පළතුරු කන්න එපා එළවලු කන්න එපා කියලා. ඒව අවශ්‍යයි. අපේ ශාරීරියේ ත්‍රව ඉන්ද්‍රියන් තියෙනවානේ. ඒව ඔක්කොම වැඩ කරන්නත් අවශ්‍යයි. නමුත් සමගෙන අපි ලොකු ආතතියක් ඇති කරගන්න ඕනේ නැහැ. ගොඩාක් තරුණ අය දැන් එක එක රෙමඩීස් වලට පුරුදු වෙලා තියෙනවා. ඔය එක එක මාධ්‍ය වලින් මේක යූස් කරත් දවස් 7කින් මෙහෙම වෙනවා, මෙහෙම වෙනවා, මෙහෙම වෙනවා. නමුත් කිසිම දෙයක නිශ්චිතභාවයක් නැහැ. තහවුරු කළා නැහැ. මිනිස්සු කියනවා මෙහෙම වෙලා තියෙනවා කියලා. නමුත් අපි දන්නේ නැහැ කිසිම පරීක්ෂණයක් ඒ සඳහා යොමු කරලා නැහැ. ඉතින් මම කියන්නේ හොඳ අපි රිසර්ච් එකක් කරලා අපිට අවශ්‍ය දේ අපි හරියට කරගත්තොත් හොඳයි. එක එකනා කියන දේවල් අපි විශ්වාස කරන්නේ නැතුව. හොඳයි. ඔබට පුළුවන් මේ නිෂ්පාදනය පිළිබඳ තවත් තහවුරු කරගන්නට වැඩිදුර විස්තර දැනගන්නට හැකියාවක් ලැබෙනවා. මෙන්න මේ දුරකථන අංකය ඔස්සේ 0763 410 071 0763 410 071. ඒ වගේම තමයි ඔබට අවස්ථාව ලැබෙනවා ග්ලෝ ශ්‍රී ලංකා ෆේස්බුක් සහ YouTube වීඩියෝසෙත් මේ පිළිබඳ වැඩිදුර විස්තර දැනගන්න. දැන් අපි අද දවසේ කතා කරන්නේ ග්ලෝ නිෂ්පාදනයේ විශේෂයෙන්ම මේ අභ්‍යන්තර පෝෂණ සත්කාරයක් විදිහට තමයි අපි එක ලබා ගන්න. එතකොට මේ අභ්‍යන්තරව අපි ලබා ගන්න දේක් පිළිබඳ විශේෂයෙන්ම පාරිභෝගිකයා හොඳ අවබෝධයකින් සිටිය යුතුයි. විශේෂයෙන් තමන්ගේ සම වෙනුවෙන් තමන් ලබා ගන්න තමන් පරිපූර්ණ අභ්‍යන්තර පෝෂණ සත්කාරයක් ලබා ගන්නකොට පාරිභෝගිකයන් විශේෂයෙන්ම මේ පිළිබඳ අවබෝධයෙන් සිටිය යුතුයි. අපි ඒ ගැන කතා කරමු. අනිවාර්යෙන් සමහර දැන් රොසෑන් යාගේ පැහැදිලි කිරීමේදී විශේෂයෙන් සඳහන් කරා අද වර්තමානයේ වෙන විට එක එක දේවල් එනවා. එක එක ක්ලේම්ස් එක දවස් මෙච්චරෙන් මේ වගේ ඉෆෙක්ට් එකක් දෙනවා, මෙහෙම කරනවා, සුදු කරනවා, අරමයි මෙහෙමයි කියලා ගොඩාක් එක එක ක්ලේම්ස් එක වර්තමානයේ වෙන විට ගොඩක් ප්‍රොඩක්ට්ස් මාකට් එකට ඇවිත් තියෙනවා. එතකොට මේ ප්‍රොඩක්ට්ස් දැන් රොසෑන් කිව්වත් වගේ මේවා ක්ලිනිකලි ප්‍රූවන්ද? අපි එක එක්කෙනා කියන්නම් වානේ දේවල් විශ්වාස කරනවද? විශේෂයෙන්ම ගත්තොත් සප්ලිමන්ට් එකක් ෆුඩ් ඩයටරි සප්ලිමන්ට් එකක් කියන්නේ අපි ශරීරය තුළට ලබා ගන්න දෙයක්. ඒක මේ බාහිරින් ආලේප කරන දෙයක් වගේ නෙමෙයි. එතකොට ඔබ ශරීරය තුළට ලබා ගන්න දෙයක් අපිට කවුරුත් කියන්නම් වාලේ ඔහේ ආවට ගියත් ලබා ගන්න බෑ. මොකද අපේ ආරක්ෂාකාරී බව ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. එකෙක් කවුරුත් දෙයක් කියලා ඒ දේ කරලා වැරදුනොත් එහෙම එදාට අපිට කවුරුත් නැහැනේ. ඉතින් අනිවාර්යෙන් ඔබ කවුරුත් කියන දේවල් විශ්වාස කරනට වඩා ඒක සායනිකව ක්ලිනිකලි සයන්ටිෆිකලි ප්‍රූව් කරලා තියෙනවද කියන දේ සම්බන්ධයෙන් අනිවාර්යෙන්ම අවධානය යොමු කරන්න ඕනේ. මොකද ඒ වගේ වැරදි ක්ලේම්ස් එක යම්කිසි දේවල් එනවා නම් ඒ දේවල් මම හිතන්නේ මාකට් එකේ ගොඩක් කාලයක් රඳා පවතින්නේ නැහැ. එතකොට දැන් හිතන්නකෝ මං අද මොන හරි ප්‍රොඩක්ට් එකක් භාවිතා කරනවා. ඒක මට තව මාසකින් දෙකකින් යද්දි ඒක මාකට් එකේ නැත්තම් ඒකේ ප්‍රොඩක්ට් එකේ තියෙන වැරදි හින්දා ඒක මාකට් එකෙන් අයින් වෙලා නම් මම ඊළඟ ඩෝස් එක ගන්න බලනකොට ඒක මාකට් එකේ නැත්තම් මොකද මට හිතෙන්නේ? මම වැරදි දෙයකට අහුවෙලා නේද කියලා මට මාර ඩිසපොයින්ට්මන්ට් එකක් ඇති වෙනවා. ඒක හින්දා අර ඒ වගේ ඩිසපොයින්ට්මන්ට්ස් වලට යන්නේ නැතුව ඔබ යම්කිසි විශ්වාසදායි දෙයකට යොමු වෙනවා නම් ඒක අනිවාර්යෙන්ම සයන්ටිෆිකලි ප්‍රූව් කරලා තියෙනවාද කියන දේ සම්බන්ධයෙන් අවධානය අනිවාර්යයෙන්ම යොමු කළ යුතුයි. ඒක තමයි මං හිතන්නේ ඔබ ප්‍රධාන වශයෙන්ම ආහාර අතිරේකයකට යොමු වීමේදී සැලකිලිමත් විය යුතු ප්‍රධානම කාරණය. දැන්
ගොඩක් දෙනෙක් රසයන් මහත්මිය බලාගෙන ඉන්න කොහොමද මේ නිෂ්පාදනය අපි කොහොමද අපේ ශරීරයට ලබා ගන්නෙ සහ අපි කොහොමද මේක ලබා ගන්න මොන වගේ කාලයක් තියෙන්න ඕනද මොන වගේ විලාවටද අපි ලබා ගන්න ඕනි කියන එක දැනගන්න ගොඩක් දෙනෙක් ඔන්න කැමැත්තෙන් ඉන්නවා. ඔන්න ඒ සඳහා තමයි අවස්ථාව ලැබෙන්නේ. ග්ලෝ නිෂ්පාදනය කොහොමද අපි පාවිච්චි කරන්නට ඕන කොහොමද අපි මේ ලබා ගන්න ඕනි කියන එක ඔන්න ඔබට දැන් කියන්නයි සූදානම් වෙන්නේ. ඔව් ශාකිලා බොහොම නිවැරදිව කිව්වා. දැන් අපි කොහොමද දෙයක් තෝරගන්නේ කියලා දිගු කාලයක් ශාස්ත්‍රයේ ඉන්නකොට තේරෙනවා ගොඩක් අය කතා කරනවා අද එකක් ගැන කතා කරනවා සමහරලාට හෙට තව දෙයක් ගැන කතා කරනවා නිකන් ඇඳුම් මාරු කරනවා වගේ ප්‍රොඩක්ට්ස් මාරු කරගෙන ගොඩක් කතා කරනවා එම මම දැකලා තියෙනවා මම දන්නවා. ඉතින් එතරම්දී අවුරුදු 15ක් පුරාවටම එකම දෙයක් ගැන අපි කියන්නේ එදා කතා කරපු දේ තමයි අදත් කතා කරන්නේ. කොලජන් ගැන අද කතා කරනකොට අපි එදා කතා කරා. දැන් අද සමාජ මාධ්‍ය තුලින් කොලජන් ගැන කතා කරනකොට අපි කියන්නේ නෑ අපි එදත් කිව්වා කොලජන් සමට අවශ්‍යයි කියලා. වසර 15කට කලින් නමුත් එදා කොලජන් අවශ්‍යද කියලා හිතුනේ නෑ කාටවත්. විටමින් E පැත්තක් නැත්නම් විටමින් A මොකක් හරි ඒ වගේ පොඩි දෙයක් තමයි එදා කතා වුණේ. නමුත් අපි කිව්වා නෑ මෙන්න මේ වගේ දේවල් අපිට සමට අවශ්‍ය අපේ ඉන්ග්‍රීඩියන්ට්ස් ලිස්ට් එකේම තියෙනවා. ඉතින් එතනදී දැන් හිතනවා දැන් අපිට අවශ්‍ය වෙන්නේ කොලජන් විතරයි කියලා කොලජන් බොනවා. නමුත් ඇත්තටම අවශ්‍ය නිසි ප්‍රමාණවල තියෙන්න ඕනේ අපේ සමට අවශ්‍ය දිනකට අවශ්‍ය. ඉතින් ඒක තමයි කිව්වේ කැප්සියුල් දෙකකින් උදේ ආහාර වේලෙන් පස්සේ එක කැප්සියුල් එකක් රාත්‍රී ආහාර වේලෙන් පස්සේ එක කැප්සියුල් එකක් ලබා ගත්තම දිනකට අවශ්‍ය ප්‍රමාණය ලැබෙනවා. දැන් සමහරක් වෙලා අපේ අතිරික්තයක් බිව්වහම සමහරට ඒවා ශරීරේ රැඳෙන්න පුළුවන්. ඊට පස්සේ නොයෙකුත් අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්. මොකද අපි දන්නේ අපි හිතනවා දැන් මට දවස් දෙකෙන් මගේ ඉලාස්ටිසිටි එක සමය ඇති කර ගන්න ඕනේ නැත්නම් දවස් 3න් සුදු වෙන්න ඕනේ මම. ඒ වගේ පොඩි කෙටි කාලේ ඉන්ස්ටන්ට් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන තමයි ගොඩක් ඉන්නේ. නමුත් ඇත්තටම සම ඇතුලෙන් ඇතුලාන්තයෙන්ම මේක පෝෂණය අපිට ලැබිලා හොඳ හමක් ඇලියට තල්ලු වෙන ටිකක් කල් යනවා. ඉතින් ඒ කාලය අරගෙන මම හිතන්නේ මාස 3ක් විතර හොඳට ග්ලෝ භාවිතා කරලා ඒ විපර්යාසයට අපි ලෑස්ති වෙන්න ඕනේ. මොකද මේ අද බීලා හෙට සුදු වෙනවා නම් හෙට මේව දෙයක් වෙනවා නම් මම හිතන්නේ ඒකේ කිසිම ගුණාත්මක භාවයක් මට තහවුරු කරන්න බෑ. ඒක අපි හැමෝම දන්නවා මේ මැජික් එකක් නෙමෙයිනේ. අපි හැම ඇතුලෙන් මේ නැචරලි වෙන දෙයක්. ඉතින් ඒක නිසා මම හිතන්නේ මාස 3ක වගේ කාලයක් හොඳට ග්ලෝ භාවිතා කරලා බලන්නේ වෙනස. එතකොට තමන්ටම දැනේ මේක ඇතුලාන්තයෙන් නැචරලිම පෝෂණය ලබා දීලා හොඳ හමක් එළියට තල්ලු වෙලා ඇවිල්ලා තියෙන සමක් ලබා දෙන්න කොහොමද කියලා. හරි. ඉතින් ඔබට අපි මතක් කරන්නම් ග්ලෝ නිෂ්පාදන මිලදී ගන්න හැකියාව ලැබෙනවා. සියලුම ප්‍රධාන පෙළේ වෙළඳ සැල් සහ ෆාමසි වගේම සුපිරිදි වෙළඳ සැල් වලින් ඔබට මිලදී ගැනීමේ හැකියාව ලැබෙනවා. ඉතින් ශ්‍රී ලංකාවේ තියෙන ප්‍රථම පරිපූර්ණ අභ්‍යන්තර පෝෂණ අතිරේකය තමයි ග්ලෝ. ඉතින් මේ නිෂ්පාදන පෙළ පිළිබඳ ඔබට දැනගන්න පුළුවන් වැඩිදුර විස්තර දුරකථන අංකය නැවතත් මතක් කරන්නම් 0773 410 71 එවගේම තමයි ග්ලෝ ශ්‍රී ලංකා ෆේස්බුක් සහ YouTube වීඩියෝ සේත ඔබට පුළුවන් වැඩිදුර විස්තර දැනගන්න. ඉතින් අද දවසේ දීප්තිමත් දිදුලන සමක් අපි කොහොමද ලබා ගන්න කියන වග මනාවට පැහැදිලි කරන්නට අපත් සමග එකතු වුණු ආහාර හා පෝෂණ වේදිනේ ශකිලා ගමගේමන වියට එවගේම තමයි නිරූපණ වින්‍යාස ශිල්පිනී හා උපදේශිකා රොසෑන් ඩයස් මහත්මියට බෙහෙවින් ස්තුතිවන්ත වෙන තවත් දවසක ග්ලෝ නිෂ්පාදන පිළිබඳ දැනුවත් කරන්න එකතු වෙමු. අයිබෝන් අද දවසේ පියුම් මිලට ලැබෙන කාල වේලාව අවසන් වෙනවා. මතක් කරන්න ඕන සමගින යන කලින් අද සිට ඔබට පුළුවන් සතියේ දින පහේම රාත්‍රී 8ට සහ රාත්‍රී 8:30ට ඉතාමත්ම රසවත්ව ඔබට වින්දනය කරන්න හැකියාවක් ලැබෙන ටෙලිනාට්‍ය දෙකක් ඔන්න අද සිට තිරගත වෙනවා. ඉරුදෙනියායි අද රාත්‍රී 8ට ඒ වගේම තමයි ඉලන්දාරියෝ අද රාත්‍රී 8:30ට සියත ටීවී ඔස්සේ ඔබට රසවින්දනයට එකතු කරගන්න හැකියාවක් ලැබෙනවා. ඉතින් රැඳෙන්න කියලා අපි ආරාධනා කරනවා අද රාත්‍රී 8ට ඒ වගේම තමයි 8:30ට ඉරුදෙනියව සහ ඉලන්දාරියෝ ටෙලිනාට්‍ය සමගින් මේ මතක් කිරීමත් එක්ක අපි සූදානම් අද දවසේ සඳුදා පියුම් විලෙන් සමගින යන්න. හෙට දවසේදීත් පියුම් විලෙන් ඔබ මොන ගැහෙන බලාපොරොත්තුෙන් අපි සමුගෙන යනවා. ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම සුබ දවසක්. ආයුබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.